අනුව අකුසල ධර්මයන්ගෙන් විතක් විචාර සහිත ප්‍රතිසුඛයෙන් යුක්තව ඇතිවෙච්ච පරිණත ධ්‍යානයෙන් යුක්තව වාසය කරනවා. එයාට හිතෙන්න පුළුවන් මේක කෙලෙස් දුරු වීමෙන් යුක්ත වාසය කිරීමක් කියලා. මට කෙලෙස් දුරු වෙච්ච බව හිතෙන්න පුළුවන්. නමුත් චුන්ද මේ කෙලෙස් දුරු වීමක් නෙවෙයි. මේක මේ ආර්ය විනී සැපසේ වාසය කිරීම කියලයි දිටදම සුඛ විහරණයේ පිණිසයි කියලයි විග්‍රහ කරන්නේ. දැන් මෙහිම දෙයක් ඇයි බුදුරජාණන් වහන්සේ මේකත් එක්ක මේ පෙන්වන්නේ? අහන්නේ ප්‍රතිපදාවක්නේ. මේ මුලින්ම අහන්නේ මේ දෘෂ්ටි දුරවන මූලි ආදිමේව මූලාරම්භයේ ඉඳලම කොහොමද මුලින්ම මේක දුරවන්නේ කියලා මෙහිම විග්‍රහයක් තමයි අහගෙන යන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අදත් එහෙම හිතෙනවා යම් කිසි කෙනෙක් පළමු ධ්‍යානයට උපදවාගෙන වාසය කරන තැනදී ඔහුට මේ කෙලෙස් දුරු වෙච්ච බව. ඒක ආරවිනී කෙලෙස් දුරු වීමක් නෙවෙයි, ආරවිනී සැපසේ වාසය කිරීමක් කියනවා. දැන් මුලින්ම පටන් ගත්තේ කෙලෙස් නැත්නම් මේ දෘෂ්ටියක් කෙලෙස් යන්නේ. මේ කෙලෙස්ේ දුරවන මූලාරම්භය ප්‍රකාශ කරේ, දේශනා කරේ. හැබැයි ධ්‍යානයකට යමු නැ කියලා ඒක නම් කෙලෙස් දුරවීමක් නෙවෙයි කියනවා. ඒ විදිහටම දෙවන ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ හතරටම පැහැදිලි කරනවා මෙන්න මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙලෙස් දුරු වෙච්ච බව. නමුත් ආරවිණිය නම් මේ කෙලෙස් දුරු වීමක් නෙවෙයි, ditta dhamma sukha viharanayak කියනවා. ඇයි ditta dhamma සැප සේවාසේ කරන්නේ? නමුත් මේ ලෝකයට හිතෙන්න පුළුවන්, ලෝකයා හිතනවා මේක මේ කෙලෙස් දුරවීමක්. එහෙනම් කෙලෙස් දුරවීමක් කියන එක දැන් අර මුලින්ම පැහැදිලි කරා මූලාරම්භයේම මේ දෘෂ්ටි ප්‍රහාණය කිරීමක් පිළිබඳව. ඒක තමයි මූලිකම දේ. යථාර්ථ වශයෙන් දකිනකොට මම නොවේ මගේ නොවේ කියලා ගැනීම. දැන් අද අපි සමහරලාවට අපට හිතන විග්‍රහ කරනවා. අපට හිතන විග්‍රහ කරන්න ගියොත් අපට ගැළපෙන විග්‍රහ කරන්න ගියොත් අපි ගොඩක් වෙලාවට මේ ශාසනේ, ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තටම මේ ශාසනේ ප්‍රතිපදාව ඉස්මතු නොවන විදිහේ දෙයක් අපි කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ ධ්‍යාන නැතුව දකින්න බෑනේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි සර්වඥ නෑ, අපි මහා කරුණික නෑ, අපට මහා ප්‍රඥාව නෑ. බුදුරජාණන් වහන්සේට තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව ප්‍රකාශ කළා. කොහොමත් දේශනාව තුළදී හම්බ වෙනවා සත්‍ය දකින අවස්ථාව කියලා කියන්නේ සිත වික්ෂිප්ත බවක් නෙමෙයි. සිහිය නැති බවක් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පළවෙනි ධ්‍යානයේ ගිහිල්ලා ඊට පස්සේ දෘෂ්ටි ප්‍රහාණය කරනවා කියලා කියන්නේ අඩමතර මේ පළවෙනි ධ්‍යානයේ කෙලෙස් දිරවීමක් කියලා කියන්නෙත් නැහැ. හතරවෙනි ධ්‍යානයේ දක්වාම කියනවා මේ කෙලෙස් දිරවීමක් නොවේ කියලා. ආලාර කාර්ය මුද්දක රාම පුත්ත හිමත් හිතන් හිටියා කෙලෙස් දිරුණායි කියලා. නමුත් කෙලෙස් දිරුන්නේ නැහැ. දැන් අරූප සමාපatti ගැන ප්‍රකාශ කරන්නේ ඊට පස්සේ ආකාසානඤ්ඤායතනේ, විඤ්ඤාණඤ්ඤායතනේ, ආකින්ඤ්ඤායතනේ, නියසඤ්ඤාණඤ්ඤායතනේ ගැන විග්‍රහ කරනවා. තානංකෝ පණිත්තං චුන්ද විජ්ජති යං දීකච්චේ බික්ඛු සබ්බස ආකින්ඤ්ඤායතනං අසමතික්ඛම්ම නියසඤ්ඤාණඤ්ඤායතනං උපසම්පාජ්ජ විහෙරියං. මේ නියසඤ්ඤාණඤ්ඤායතන ආදී මේ අරූප සමාධි තුල හතරම විග්‍රහ කරනවා. උපදවාගෙන වාසය කරනවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කෙලෙස් දුරු වීමක් කියලා.
නකොපණි සංචුන්ද ආරියස්ස විනේ සල්ලේක උච්චන්ති ආර විනේ මේ කෙලෙස් දරුවීමක් නෙවෙයි තුන්ද සන්තායති විහාර ආරියස්ස විනේ මේක සාන්ත විහෙරණ කාර්ය විනේ රූපාවචර සමාධිය වලට කියන්නේ දිටදම සුඛ විහරණය කියලා අරූපාවචර සමාධිය වලට කියන්නේ සාන්ත විහරණයක් කියලා මොකද දිටදම සුඛ විහරණය කියනකොට සැපසේ වාසය කිරීම කියන කාරණාව අන්තර්ගතයි නමුත් අරූප සමාධිය තුළ කතා කරන්නේම සැපයක් එක්ක වාසය කිරීමක් නෙවෙයි උපේක්ෂා සහගත විහරණයක් ඒකයි මේකට පැහැදිලි කරන්නේ මේක සාන්ත විහරණයක් එහෙමනම් හොදවට බලන්න හිතලා ලෝකේ ලබන්න පුළුවන් උපරිම සමාපත්ති ටික තමයි මේ අරූප සහ රූප සමාපත්ති ටික. මේ කොච්චර උපදවාගෙන වාසය කරත් එය කෙලස් දුරු වීමක් නොවන බවක් ඒ ආර්ය විනේ සැපසේ වාසය කිරීමක් පමණක් බවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපට මේ තුලින් හිතන්න ගොඩාක් කරුණු තියෙනවා. මුලින්ම විග්‍රහ කරා මේ දෘෂ්ටි ප්‍රහාණය වීම පිළිබඳව. යථාභූත වශයෙන් දකිනකොට දැන් අපි අහනවානේ එතකොට යථාභූත වශයෙන් දකින්න මෙව ඕනේ නේ කියලා. ඇයි අපි එහෙම අහන්නේ? ඇයි අපි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු විදිය ඉගෙන ගන්න නැතුව අපි මේ තව කෙනෙක් කියපු දෙයක් ඔසේ යන්නේ? බුදුරණවහන්සේ ප්‍රකාශ කරන යථාභූත ඥානය ඇති වෙන්නේ නුවණින් විමසීමත් එක්ක මේ චිත්ත සමාධියක් ඇති තැනක තමයි. සිහිය ඇති තැනක තමයි. නමුත් මේ විදිහේ සමාධිය වඩලා එකට ගිහිල්ලා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන තැන්වල තියෙන්නේ ඒ විදිහට ප්‍රකාශ කිරීමක් තියෙන්නේ සමාධිය විදර්ශනා කිරීම සම්බන්ධයෙන්. ඒ සමාධි දර්ශනා කිරීම කියලා කියන්නේ ආනිජ සප්පාය ආදී දේශනා තුළ තියෙනවා. එය විදර්ශනා කිරීම. දැන් අපි හිතන්න අපට දැන් දෘෂ්ටියක් ඇති වුණා. දැන් අපට කාම සංකල්පයක් ඇති වුණා. ඒක විදර්ශනා කරනවා සත්‍ය දකිනවා. ඒ විදිහම දෙයක් අරූප සමාපatti සූප සමාපatti. හැබැයි වෙනස තියෙන්නේ දැන් අපට කාමයන් කියන්නේ අකුසල් අසන ආනිංජ එකයි වෙනස. එහෙම නැතු වෙන වෙනසක් නැහැ. නමුත් අපි වෙනම වෙනසක් ඔකට දාගන්න හදනවා. අපි හිතන්නේ අනිත් ඒවා ලෝකෙ නෙවෙයි කියලා. ඒකට හේතුව දැන් අපි කාම ලෝකයේත් එක්ක සසඳන නිසා. කාම ලෝකයේත් ලෝකයක් රූප අරූප ලෝකත් ලෝකයක් එකක්වත් ලෝකෙන් ඈතර වෙච්ච දෙයක් නෙමෙයි. ඒක අපි